මෙච්චරලා අපි මීට කලින් මුලින්ම රෙසිස්ටර් එකක් AC සිග්නල් එක කොහොමද රියැක්ට් කරන්නේ, ඒ වගේම කැපැසිටර් එකක් කොහොමද රියැක්ට් කරන්නේ කියලා බලුවා. ඊළඟට අපි බලන්න යන්නේ ඉන්ඩක්ටර් එකක්. හරිද? ඉන් AC. හරිද? ඉන්ඩක්ටර් එකක් AC සිග්නල් එකක් එයාට දෙන වෙලාවේ එයා කොහොමද රියැක්ට් කරන්නේ? මෙන්න මේක දෙන තමයි අපි කතා කරන්න යන්නේ. රයිට්. මං හිතනවා කලින් කරපු දේවල් වල ප්‍රශ්නයක් නැහැ. එතකොට කලින් වගේම මම ආයෙ පටන් ගන්නවා. මෙන්න මේ සිග්නල් සර්කිට් එක සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා, දැන් තේරෙනවා ඇති. AC සිග්නල් එකට ඉන්ඩක්ටර් එකක් මම කනෙක්ට් කරලා තියෙනවා. මෙන්න මේකයි සරල සර්කිට් එකක් තියෙන්නේ. මෙන්න මේ සර්කිට් එක තමයි ඇනලයිස් කරන්න යන්නේ. රයිට්. මම දැනුත් ඇසියුම් කරනවා, හිතා ගන්නවා මෙන්න මෙයාගෙන්, හරිද, VS එකෙන් සර්කිට් එකෙන් දෙන වෝල්ටේජ් එක. ඒ වගේම අපි දන්නවා VL එක ඉන්ඩක්ටර් එකේ වෝල්ටේජ් එකට සමානයි. ඇයි? මේක අයිඩියල් සිටුවේෂන් එක තියෙන හින්දා මෙයා දෙන ඒ සෝර්සස් ටික තමයි මෙයා අනිවාර්යයෙන්ම යූස් කරන්නේ. හරිද? මෙන්න මේකයි සීන් එක. එතකොට VS එක සමාන වෙනවා VL එක. එහෙම සීන් එකක්. රයිට්. මම ඇසියුම් කරගන්නම් මේ VS එක හරි VL එක හරි මොනවා හරි එකක් මම හිතා ගන්න ඇසියුම් කරගන්නවා VM sin omega t කියන මෙන්න මේ මේක තමයි මෙයා කියලා මම ඇසියුම් කරගන්නවා. හරිද? ඒතකොට එහෙම මම ඇසියුම් කරගත්තා නම් හරි ඇසියුම් කරගත්තා නම් එයාව මට කියන්න පුළුවන්, මෙයාව මට රෙප්‍රසන්ට් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් කියන්නේ කලින් ඉන්ඩක්ටර් එකක් නම් ඉන්ඩක්ටර් නෙමෙයි කැපැසිටර් එකක් නම් අපි කතා කරන්නේ VC සමානයි ඒකෙබදීම C මෙන්න මේ වගේ සූත්‍රයක්. අන්න ඒ වගේම අපිට VL එක ලියන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා I එකත් එක්ක තියෙන සම්බන්ධය. VL එකයි I එකයි අතර තියෙන සම්බන්ධය L එක. L කියන්නේ ඉන්ඩක්ටන්ස්. හරිද? ඉන්ඩක්ටන්ස් වැඩි කිරීම D over dt. ඒ කියන්නේ ටයිම් එකත් එක්ක ඩිෆරන්ෂියේට් කරනවා it. මෙන්න මේකට සමානයි. හරිද? කලින් කොහමද තිබ්බේ VC කියන එක සමාන වුණා එකබෙදීම C එකත් එක්ක ඉන්ටග්‍රේෂන් it කියලානේ තිබ්බේ. it dt කියලා තිබ්බේ. හරිද? ඒ කියන්නේ ටයිම් එකත් එක්ක it එක කරන්ට් එක ඉන්ටග්‍රේට් කරලා එන උත්තරේ C එකෙන් බෙදුවොත් ඒක තමයි කරන්ට් මේ පොටෙන්ෂල් එක වෝල්ට් එක කියලා කලින් තිබ්බා. ඒක කැපැසිටර් එකක වෝල්ට් එකයි කරන්ට් එක අතර තියෙන සම්බන්ධය. එතකොට ඉන්ඩක්ටර් එකක් නම් ඉන්ඩක්ටර් එක සහ ඉන්ඩක්ටර් එකේ අර වෝල්ටේජ් එක සහ එන මේ ඉන්ඩක්ටර් එකේ කරන්ට් එකට තියෙන සම්බන්ධය මෙන්න මේක. හරිද? මෙන්න මේකයි සම්බන්ධය. රයිට්. මෙන්න මේකෙන් අපිට ඕන කරන්නේ මොනවද? දැන් අපි දන්නවනේ V එක දන්නවා. එතකොට L එක තියාගෙන මම I එක IT එකේ සූත්‍රය තමයි හොයාගන්න හදන්න කලින් වගේම. එතකොට මේක මේ පැත්තට ගියා නම් VL බෙදීම කැපිටල් L ඉන්ඩක්ටන්ස් එක වෝල්ටේජ් එක බෙදීම ඉන්ඩක්ටන්ස් එක සමාන වෙනවා D over dt of IT කියන එකට. හරිද? මෙන්න මේ විදිහට තියෙනවා. රයිට්. මෙන්න මේක මම මේ හරිය ලියා ගන්නම්. එතකොට මෙන්න මෙයාවත් මම අනිත් පැත්තට යනවා. එතකොට dt කියන එක උඩට යනවා. එතකොට VL over L dt. හරිද? L dt සමානයි d it. ඔමේගා t f නෙවෙයි t. හරි. මෙන්න මේ විදිහට එයා තියෙනවා. හරිද? මෙන්න මේ විදිහට සූත්‍රයක් මේකෙන් අපි හදාගත්තා. හරිද? ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව දින කට්ටියට ඒක සාමාන්‍යයෙන් එහාට මෙහාට මාරු කරන එක විතරයි තියෙන්නේ. රයිට්. එතකොට මෙතනින් අපි දන්නවා මෙන්න මේ d එක නැති කරගන්න මේ මෙයාව ඩිෆරන්ෂියේට් කරා නම්. හරිද? මෙයාව ඩිෆරන්ෂියේට් කරා නම් මේක දෙන්න කැපෙනවා කියලා. එතකොට අපි මොනවද කරන්නේ? දෙපැත්තම ඩිෆරන්ෂියේට් කරන එක පැත්තක් ඩිෆරන්ෂියේට් කරනවා. දැන් එතකොට මේ පැත්ත ඩිෆරන්ෂියේෂන් දානවා, මේකත් දානවා, මේ දෙක කැපෙනවා. එතකොට ඊළඟ ලයින් එක අපිට හම්බෙන්නේ මෙයාව මම මේ පැත්තට ලියා ගන්නවා. I t කියන එක සමාන වෙනවා ඩිෆරන්ෂියේෂන් ඔෆ් V L over L dt කියලා. හරිද? ටයිම් එකත් එක්ක ඩිෆරන්ෂියේට් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ V L එක අපි දන්නවා, අපි ඇසියුම් කරගත්ත මෙයා කියලා.
එතකොට IT සමානයි differentiation of Vm sin omega t dt. මෙදී මෙතන තියෙන L කියන එක දැන් මේක constant එකක් නේ. හරිද? එතකොට L එකයි ඒ වගේම Vm එකත් constant එකක්. අපි ලෝන්නම් ඔය දෙකම ඉස්සරහට අරන් යන්න පුළුවන්. එතකොට මම මේ හරිය දා ගන්නවා. ඒ කියන්නේ differ මේ L එකයි ඒ වගේම මෙන්න මේ Vm එකයි. බෙදීම ඒ දෙක මම ඉස්සරහට අරන් ආවා. එතකොට Vm බෙදීම L මෙන්න මේ හරිය differentiation එක constant එකක් නම් අපි ඉස්සරහට ගියනවා. ඒක අපි දන්නවා සාමාන්‍ය කවුරු. Right. එතකොට sin omega t තියෙන්නේ මේ හරිය. එහෙනම් අපි දන්නවා මේ sin එක differentiate කරා නම් මොනවද වෙන්නේ කියලා. sin θ cos θ වෙනවා. අපි දන්නවා minus cos omega t කියන එක. ඒක අපි දන්නවනේ minus cos omega t. එතකොට ඒත් එක්කම අපි දන්නවා මේ constant ටික ඉස්සරහින් එහෙම තියනවා VMOL කියලා. ඒ වගේම minus cos එක ඒත් එක්කම ඒවා බෙදන්න ඕනේ මේ t එකේ constant එක. ඒ කියන්නේ t එකත් එක්ක multiply කරන constant එකත් එක්ක. හරිද? මේ ඇතුළේ තියෙන එක differentiate කරා. එතකොට ආවා ඔමේගා කියලා එනවා. හරිද? ඔමේගා එකෙන් බෙදන්න ඕනේ. එතකොට I T එක සමානයි මෙන්න මේක. හරි. එතකොට අපි දන්නවා මම මේ හරිය ඉඳන් sin එකට මේක මාරු කරගෙන ඉස්සරහට යන්නම්. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා sin π/2 - ωt. sin π/2 - ωt කියන එක අපිට ලියන්න පුළුවන් sin omega t කියලා. වෙනම විදිහට ලියන්න පුළුවන් මේ sin නෙමෙයි cos omega t කියලා. sorry අද නෑ දුනා. sin π/2 - ωt කියන එක අපි ලියන්න පුළුවන් cos omega t. මේක කිසිම ප්‍රශ්නයක් නැහැ නේ කාටවත්. හරිද? right. ඒ කියන්නේ π/2 - කියන්නේ 90 - කියනකොට all. හරිද? ඔක්කොම plus වෙන්නේ මෙතන minus කියලා කියන්නේ. ඒකවල ප්‍රශ්නයක් නැහැ. π/2 - sin ඒ sin π/2 - ωt කොසොමේට ඊය ප්‍රශ්නයක් නෑ. එතකොට මම ඒක මෙන්න මේ කොසොමේගා ටී වෙනුවෙන් මේක රෙප්‍රසන්ට් කරනවා. ඊට එතකොට මම මේ හරිය ලියා ගන්නම් IT සමානයි VM over L මෙන්න මේ ඔමේගා මම මේ හරියට ගේන්නම් ඔමේගා ඒකත් එහෙම තියාගෙන minus sin angle එක මොනවද? π/2 - ωt. එන විදිහට ලියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙමනේ. right මේකයි සමානයි. right ඒක හරියි. එතකොට ඊළඟ මම කරන්න යන්නේ අපි දන්නවා sin හරිද minus sin θ සමානයි sin minus θ කියලා. එන්න මේකත් තියෙනවා. හරිද? ඔන්න ඕකෙන් තමයි අපි ඊළඟට කරන්න යන්නේ I T සමානයි Vm බෙදීම L over omega. right. into මෙන්න මේ minus එක මම ඇතුළට අරන් යනවා. ඒ වරන් යන කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. sin minus π/2 - ωt. මෙන්න මේ විදිහට sin එක දිනවා. හරිද? right ඒකත් හරි. එතකොට මම මේ දන්නවා මේ sin ටික يعني minus 2 ඇතුළට මේව කරගත්තට පස්සේ මොනවද දෙන්නේ? මේ +π/2 දෙන්නේ -π/2 වෙනවා. -ωt දෙන්නේ plus වෙනවා. එතකොට minus එක plus වෙනවා ωt. මේ plus තියෙනින්ද මෙයා minus වෙනවා π/2. හරිද? එතකොට ඒකට ඉස්සරහින් තියෙනවා අපිට sin එකක්. ඒ වගේම ඒකට ඉස්සරහින් තියෙනවා Vm over L omega කියලා. මෙයා තමයි Vit. right. එන්න මේක මෙහෙම තියාගෙන මේක මේ හරිය මෙහෙම තියාගෙන අපි තව චූටි ගැල්ලක් ඉස්සරහට බලලා ඇවිල්ලා මෙන්න මෙතනට ආය අපි රිටර්න් නෙමු. කලින් වගේ මෙයා තියාගමු. right. අපි එතකොට ඊළඟට හරිද? අපි බලන්න යන්නේ inductive reactance කියලා පොඩි දෙයක්. හරිද? inductive reactance. right. අපි අර මේ කලින් කතා කරපු සීන් එකම තමයි. හරිද? අපි අර කලින් ඩිස්කස් කරානේ පොඩි දේවල් ටික. ඕ මගේ net එක අවුල් වෙනවා. right අවුලක් නැහැ.
මේ ඉන්ඩක්ටිව් රියක්ටන්ස් එක ඒ විදිහට එක තියෙනවා. අපි කලින් කැපසිටිව් රියක්ටන්ස් එක ගැන කතා කරා. මතකයි කියලා හිතන කට්ටියට. එතකොට කැපසිටිව් රියක්ටන්ස් එකේ අපි කතා කරපු ඒ සීන් එකමයි. ඒ කියන්නේ කැපසිටර් එකක් නම් කැපසිටර් එකට රෙසිස්ටිවිටි, එහෙම නැත්නම් රෙසිස්ටිවිටි කියනවට වඩා යන කරන්ට් එකට ප්‍රතිරෝධ දාවයක් එහෙම නැත්නම් බ්ලොක් එකක් වගේ එකක් තියෙනවා. යන්නේ ඒකට අපි රියක්ටන්ස් කියන්නේ. ඒකට ඉන්ඩක්ටර් එකක් නම් ඒ ඉන්ඩක්ටර් එකෙත් යන කරන්ට් එකට අමාරු සිටුේෂන් එකක් බ්ලොක් එකක් තියෙනවා. හරිද? එතකොට අන්න ඒකටයි අපි කියන්නේ ඉන්ඩක්ටර් එකේ ඉන්ඩක්ටිව් රියක්ටන්ස් කියලා. හරිද? එතකොට ඉන්ඩක්ටිව් රියක්ටන්ස් එක අපි ලියනවා XL කියලා. ඒකේ සූත්‍රය තමයි 2πfL ඒකත් එක්කම J කියලා දා ගන්නවා. අපි දන්න මේ J එකේ ඉන්නේ මොනවාද කියලා. මේක J දාන්නත් පුළුවන්, I දාන්නත් පුළුවන්. මට J දාලා හුරු වෙන්න මං J දාන්නේ. අතන I දැම්මත් වැරදි නෑ. I දාන්නත් පුළුවන්, කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හරිද? ඒ වගේම අපිට XL සමානයි කියලා කියන්න පුළුවන්. අපි දන්නවා 2πf කියන්නේ ඔමේගා. එතකොට ඔමේගා L J කියලා. හරිද? අන්න ඒකයි සීන් එක. දැන් කලින් වගේම ඇංගල් ටික මේක ඇතුලේ තියෙන හින්දා අපි ඇංගල් නැතුව ඔමේගා L කියන එක මෙන්න මේ හරිය යූස් කරන්න පුළුවන්. ඒතකොට L ඔමේගා කියන එකට අපි යූස් කරන්න පුළුවන් මොනවද? XL. ඒතකොට මෙන්න මේ හරියට XL දානවා අපි. හරිද? එතකොට මෙන්න මේ ටික මකලා දැන් මම හිතනවා කට්ටියට ඔය සීන් එක තේරුණා කියලා. ඔන්න ඔය L gel කියන ඔරෝ gel නෙවෙයි L ඔමේගා. වචනත් පටලනවා දැන් මේ වෙලාව. හරිනේ. මේ XL කියලා දානවා. හරිද? ඉන්ඩක්ටිව් රියක්ටන්ස් එක. එතකොට VIT සමානයි. ඔව් sorry 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 VIT නෙවෙයි IT. මොනවම හොලත් තේලා දෙන්න. හරත් අතන මේ වැරදිච්චින්න මේ අතන තියෙන උන IT. ඒ කියන්නේ කරන්ට් එක IT සමානයි. මේ හරියට කියනවා. VMOXL කියන එක කියන්නේ වෝල්ටේජ් එක බ්‍රැකට් එකේ මම නිකන් දාන්නම්. හරිද? මේ මේ සූත්‍රය දීන මොකක්ද මේ ඔබ නිකන් දාන්නම්. V මෙදීම XL එක අපි දානවා ohms වලින්. හරිද? අපි දන්නවා වෝල්ට් මෙදීම ohms කියන්නේ මේකෙන් එන්නේ මොනවද? ඇම්පියර් එකක්. ඒ කියන්නේ කරන්ට් එක එන්නේ. එතකොට මැක්සිමම් වෝල්ටේජ් එක මේ රෙසිස්ටිවිටි එකෙන් බෙදෙනකොට මැක්සිමම් කරන්ට් එක එනවා. ඒක වැඩි කිරීම sin omega t minus pi by 2 minus pi by 2 කියලා මෙන්න මේ සූත්‍රය එනවා. එතකොට අපි කලින් බැලුවා අපි ඇසියුම් කරේ මොනවාද? vt එක සමාන වුණා, අපේ වෝල්ටේජ් එක සමාන වුණා vm sin ඔමේගා t කිය මෙච්චරයි. අය මෙච්චරයි. එතකොට මෙතන මොනවද උනේ? ඔමේගා t minus pi by 2 කියන්නේ අපි දන්නවා මෙතන phase difference එකක් තියෙනවා. ඒ කියන්නේ voltage එකයි current එකයි අතර phase difference එකක් ඇති වෙනවා. අපි inductor එකක් ඇතුලෙන් AC current එක යවද්දී අපි දෙන signal එක මෙන්න මේ විදියට නම් තියන්නේ. එලියට් ඒ කියන්නේ වෝල්ටේජ් එක මෙහෙම නම් දෙන්නේ කරන්ට් එක මොනවාද වෙන්නේ? pi by 2 මෙන්න මේ හරිය. pi by 2 මෙන්න මේ හරියෙන් පොඩි මේකක් වෙනවා. කරන්ට් එක සාමාන්‍ය මේ උස්සර යන්නේ නැහැනේ කොහොමද? වෝල්ටේජ් එකට පල්ලා එන්නේ. එතකොට එයා zoom කරන්න ජූ ටක් හයිට්. එයා වෙන්නේ අතරම මම හිතා ගන්නකෝ එයාගේ මැක්සිමම් වැලියු එක මේක නා. මෙන්න මේක කරා. එයා වෙන්නේ එක යනවා. එතකොට 5 by 2 gap එකක් තියෙනවා, phase එකක් තියෙනවා මෙයාල දෙන්න අතර. මෙන්න මේකයි සීන් එක. එතකොට මේ 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 පැත්තටත් මෙහෙම යනවා, මේ පැත්තටත් මෙහෙම යනවා. ඒක වෙනම සීන්. හරිද? අනිත් පැත්තටත් ඔය තියෙනවා. රයිට්. එතකොට ඔබයි සරල අදහස. එතකොට ඒකේ phase diagram එක වෙන්නේ මෙතන තියෙන මොනවාද? minus pi by 2. minus pi by 2. එතකොට phase diagram එක වෙන්නේ මෙයා volt එක කියලා ගත්තා. වෝල්ටේජ් එක එහෙම නැත්නම් VL එක මෙන්න මේ විදිහට මම ගත්තා.
අයික වෙන්නේ ඇත්තරම එයා අයිකට කියලා පොඩි සයිස් එකක් තියෙනවා නම් ඒ සයිස් එක මෙන්න මේ සයිස් එක නම් ඔය සයිස් එක මෙන්න මේ පැත්තේ හේතු මොනවාද මෙන්න මේ පැත්තේ 90 ඩිග්‍රීස් කියන්නේ මොනවාද මයිනස් 90 එවනේ හරිද අපි දන්නවා ඇන්ටි ක්ලොක් වයිස් යනවා නම් ඒක ප්ලස් ඇන්ගල් වල හරිද ක්ලොක් වයිස් යනවා නම් ඒක මයිනස් මෙන්න මේමයි ඇන්ගල්ස් අපි දාන්නේ එතකොට ක්ලොක්වයිස් 90 ඩිග්‍රීස් එහෙම නැත්නම් pi by 2 තමයි minus pi by 2 එතකොට මෙයා මේ ඇන්ගල් එකේ ඉන්නේ මෙයා තමයි pi m එක හදන කටිට තේරෙනවා කියලා සීන් එක මොනවද වෙන්නේ කියලා එතකොට වෝල්ටේජ් එකටයි කරන්ට් එක අතර මෙහෙම ෆේස් ඩිෆරන්ස් එකක් තියෙනවා එතන කටිට ඔය ටික ප්‍රශ්නයක් නැතුව ඇති කියලා ඉන්ඩක්ටර් ගැන කතා කරපු දේවල් තේරුණා ඇති කියලා හිතනවා මං එනම් මේ ටික ඉන්ඩක්ටර් එක හරි අපි සමහර ප්‍රශ්න ඉන්ඩක්ටර් එකේ ඒ වගේම කැපසිටර් එකේ සමහර නෙවෙයි එක එක එක්සැම්පල් බලලා ගණන් හදන විදිය චුට්ටක් බලාගෙන ඉස්සරහට යමු එනම් මෙතනින් නවත්තනවා මේක